ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නීති හදන නැත්නම් තීරණ ගන්න මාලිබෝන් ක්‍රිකට් සමාජය නැත්නම් MCC ලෝක ක්‍රිකට් කමිටුව විසින් අලුත් යෝජනා කිහිපයක් සිදු කරලා තියෙනවා. ඒ පසුගියදා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අලුබඳුන ක්‍රිකට් තරගය පැවැත්වෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මේ කමිටුව හමු වෙලා තියෙනවා. ඉතින් ඒකට ශ්‍රී ලංකාවෙන් විශේෂයෙන්ම කුමාර් සංගක්කාර සහභාගී වෙනවා. මෙම කමිටුවේ සමාජිකෙක් විදිහට ඊට අමතරව කුමාර් ධර්මසේනත් මේ කමිටුවේ ඉන්නවා. ඉතින් MCC විසින් වඩාත් කැපී පෙනෙන තීරණ කිහිපයක් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම අපිට අවධානය යොමු කරන්නට පුළුවන් පළවෙනිම කාරණය තමයි එක්දින තරඟ කපා හැරීමට ඔවුන් තීරණය කළා තියෙනවා. හැබැයි ඒක 2027 පස්සේ තමයි සිද්ධ වෙනවා කියන්නේ 2027 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පස්සේ තමයි මේ තීරණය ගැනීමට නියමිතව තියෙන්නේ. ඒ කියන්නේ මෙවර ලෝක කුසලානේ නෙමෙයි ඊළඟ ලෝක කුසලානය. එතකොට 2027 පස්සේ මේ කමිටුව කියන්නේ 2031 තමයි ඊළඟ ලෝක කුසලානය. ඊට පෙර අවුරුද්දක විතර ඉඳලා තමයි නැත්තම් ලෝක කුසලානයට මාස 12ක් ඇතුළත විතරයි එක්දින තරගාවලි පැවැත්වීමට තීරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ද්විපාර්ශ්වික තරගාවලි විශේෂයෙන්ම රටවල් දෙකක් අතර පවත්වන එක්දින තරගාවලි මීට පස්සේ පවත්වන්නේ ලෝක කුසලානයට මාස 12කට පෙර ඉඳලා විතරයි. ඒ කියන්නේ ලෝක කුසලානයක් ඉවර වුණාම තව අවුරුදු 4ක් තියෙනවා. එතකොට 4 වෙනි අවුරුද්දේදී තමයි සාමාන්‍යයෙන් ලෝක කුසලානය පැවැත්වෙන්නේ. අවම වශයෙන් ලෝක කුසලානයක් තියලා අවුරුදු 2ක් විතර ලෝකේ කොහෙවත් එක්දින තරඟ හොයාගන්නට බැරි වෙයි. ඒක තමයි මේකේ තේරුම. එතකොට 2031 නම් ලෝක කුසලානේ තියෙන්නේ 2030 වගේ ඉඳලා තමයි එක්දින තරඟ ආයේ ලෝකේ අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහේ තීරණයක් තමයි මේ අරගෙන තියෙන්නේ. එතකොට 2027න් පස්සේ 28 29 කියන වර්ෂවලදී අපිට එක්දින තරඟ ලෝකේ කොහෙවත් දැක ගන්නට බැරි වෙයි. ඉතින් මොවුන් කියන්නේ ඒ ඉඩ නැත්නම් එක්දින තරඟ පවත්වන්නේ නැතුව ගන්නා ඉඩවලදී වෙනත් තරඟ පැවැත්වීමට ඉඩ හදා ගන්නට පුළුවන්. ඒ වගේම එක්දින තරඟ රටාව තුළ ගුණාත්මකභාවය වැඩි කර ගන්නට පුළුවන් කියලා තමයි මේ කමිටුව තීරණය කරලා තියෙන්නේ. ඉතින් කමිටුවේ සමාජිකයන් 13 දෙනෙක් ඉන්නවා. මේ 13 තමයි මේ විදිහට තීරණය කරන්නේ. ඉතින් පිරිමි ගැහණු අංශ දෙකෙන්ම සමාජිකයන් ඉන්නවා. ඉතින් කැපිපෙන්න විදිහට මේකේ සමාජිකයන් විදිහට අපි කතා කරොත් දන්නා කියන කට්ටිය මේකේ ප්‍රධානියා වෙන්නේ නම් මයික් ගැටින්. ඉතින් කුමාර් ධර්මසේන, කුමාර් සංගක්කාර, සෞරව් ගංගුලි, ජොස්ටින් ලැංග, ඔයින් මෝගන්, රමිස් රාජා, ග්‍රෑන් ස්මිත් ඒ වගේ අපි දන්නා කියන කට්ටිය ඉන්නවා. ඒ වගේම කාන්තා ක්‍රිකට් වලත් කිහිප දෙනෙක් මෙතන ඉන්නවා අපි දන්නා කියන නම්. එතකොට මේ කමිටුව තමයි මේක තීරණය කරලා තියෙන්නේ. එතකොට අපිට 2028-29 විශේෂයෙන්ම මේ අවුරුදු දෙකේදී එක්දින තරඟ බලා ගන්නට බැරි වෙයි කියන එක තමයි මේ තීරණයත් එක්ක අපට කියන්නට තියෙන්නේ. ඉතින් අනෙක් කාරණේ තමයි මෙම කමිටුවේ ප්‍රධානියා කියලා තියෙන්නේ මයික් ගැටින්. ලෝක ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම, ජනප්‍රිය කරවීම, ඒ වගේම මූල්‍යමය අතින් ඉහළට ගැනීම නැත්නම් මේක සල්ලි වැඩියෙන් ලබා ගැනීමේ අරමුණු ඒ වගේ දේවල් තියෙනවා දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ. ඒ කියන්නේ මේක ටිකක් මූල්‍යමය පැත්තෙන් දියුණු කරලා ටිකක් වෙළඳකරණය කරන්නට තමයි මොවුන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඉතින් සමහරක් විට මේ ඉඩ ගන්නේ ලීග් තරගෙහිමත් ක්‍රීඩා කිරීමට වෙන්නට පුළුවන්. ඉතින් ICC ආශිර්වාදය ලැබෙනවා කියලා තමයි අපිට එක අතකින් හිතන්නට තියෙන්නේ. ගොඩක් දෙනා සමාජ මාධ්‍යවල අදහස් දක්වන්නේත් ඒ විදිහට තමයි මේ තීරණය සම්බන්ධයෙන්. මොකද දැන් ලීග් සෑහෙන්න තියෙනවා ලෝකේ වටේම. ඒවට ඉඩ නැතුව ඉන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට යන්න බැරුව ජාත්‍යන්තර තරඟක් තියෙන නිසා. ඉතින් කොහොම හරි ඒකට ඉඩ හැදීමක් තමයි ඔය කරලා තියෙන්නේ එක්දින තරඟ කපා හැරලා. ඉතින් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් විවිධ අයට තියෙන්නට පුළුවන්. අපි ඉදිරියේදී බලමු හොඳ නරක කට්ටිය මේකට කියයි. හැබැයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තවත් දියුණු කිරීමට මේ ලෝක ටෙස්ට් ශූරතාවයත් සමග ඔවුන් බලාපොරොත්තු වෙන බව කියනවා. ඒ වගේම ඇසෝසියේට් කණ්ඩායම් සම්බන්ධිනුත් යම් තීරණයක් ගැනීමට නැත්නම් මේ කණ්ඩායම් 9ට අමතරව සහභාගී කරවා ගන්නේ කොහොමද, ඔය වගේ මොඩල් එකකටත් අලුතින් යන්නේ කොහොමද වගේ දේවලුත් ඔවුන් හිතමින් ඉන්නවා සහ සැලසුම් කරමින් ඉන්නවා වගේ කාරණාත් තියෙනවා මෙතන. එතකොට මේ ලෝක ටෙස්ට් ශූරතාවයත් එක්ක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජනප්‍රිය වීම සහ ඒකට හොඳ මූල්‍යදායකත්වයක් ලැබීම නැත්නම් අපි කියනවා ඉස්සර අර කම්මැලි ක්‍රිකට් ක්‍රීඩාවක් කියලා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව, නමුත් දැන් ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඔබ අලුබඳුන තරගාවලිය මේ පාර එක බැලුවා නම් ගිය පාරවල් වලට වැඩිය සෑහෙන ලොකු උනන්දුවක්, ඒ වගේම 20x20 තරඟ වලට තියෙනවා වගේ තරඟකාරීත්වයක් වගේ එකක් පේන්න තියෙනවා. ඒක මේ වතාවේ විතරක් නෙමෙයි, දැන් මේ ලෝක ටෙස්ට් ශූරතාවයේ අස්සෙම ඒක ටිකක් කැපී පෙනෙන විදිහට දැක්කා. අනිත් ටෙස්ට් තරඟ වලත් එහෙමයි. මේ ලෝක ටෙස්ට් ශූරතාවයේ නිසා ගොඩක්
ඒකට වටිනාකමක් නැත්තම් ටෙස්ට් තරඟ වලට ලොකු වටිනාකමක් ලැබිලා තිනවා කියලා පේන්න තියෙනවා. ඒතකොට මේවායේ රූපවාහිනී විකාශන ආයිතිය විකිණීම, තව වෙළඳ දැන්වීම් ලබා ගැනීම, අනුග්‍රහ ලබා ගැනීම වගේ දේවල් සෑහෙන දියුණු වෙලා තියෙනවා කියලා ICC මේ කමිටුව විසින් කියලා තියෙනවා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. එතකොට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දැන් අභියෝගයක් නැහැ. ඇත්තටම අපි හිතාගෙන හිටියේ 20-20 එනකොට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැති වෙලා එක් දින ක්‍රීඩාවයි 20-20 ක්‍රීඩාවයි දියුණු වෙයි කියලා. නමුත් දැන් ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. 20-20 ටෙස්ට් ක්‍රිකට්ුයි දියුණු වෙලා එක් දින ක්‍රිකට් ක්‍රීඩාව පොඩ්ඩක් පස්සට ගිහිල්ලා තියෙනවා වගේ තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ 20-20 ක්‍රීඩාව දියුණු වීමත් සමග. ඉතින් කොහොම හරි එක් දින තරංග රටාවට ඒ තරම් හොඳ කාලයක් නෙමෙයි දැන් ඔන්න උදා වෙන්නේ යන්නේ, විශේෂයෙන්ම 2027 පස්සේ. ඉතින් 23-27 ඇතුළත එවැනි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. සාමාන්‍ය විදිහට යොදාගත් තරංග තියෙයි. හැබැයි 27-31 සහ ඊට ඉදිරියේදී තමයි මේක බලපාන්නේ එක් දින ක්‍රිකට් කපා හැරීම. ඉතින් ඔය වගේ තීන්දුව తీරන ටිකක් තමයි අරගෙන තියෙන්නේ. මේක සමස්තයක් විදිහට සාරාංශ කරලා ගත්තොත් මට නම් මේ වාර්තාවේ පේන්න තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩක් මාකට් කරන්න, නැත්නම් මේක ටිකක් ෆයිනෑන්ෂලි නැත්නම් මූල්‍යමය අතින් පොඩ්ඩක් උස්සන්න. ඒවෙන් ඒ ලැබෙන ආදායම් වලින් ඇසෝසියේට් කණ්ඩායම් සහ මෙම්බර්ස්ලට නැත්නම් ICC ෆුල් මෙම්බර්ස්ලට තව වැඩි වැඩියෙන් මුදල් දෙන්න. ඒ වගේ දේවල් වලට තමයි මොවුන් යොමු වෙන්නේ යන්නේ. විශේෂයෙන්ම අර ෆුට්බෝල්, රග්බි ඒ වගේ ටිකක් සල්ලි අධික ක්‍රීඩාවක් බවට පත් කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව මේ වගකීම් විසින් සැලසුම් කරමින් සිටිනවා කියන එක තමයි මට නම් මේකේ සාරාංශයක් විදිහට මේ වාර්තාවේ අවසානයේදී පෙනී යන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.